කොන්නිචිවා අපි ජපානයේ තව සංස්කෘතික අංගයක් අද කතා කරනවා මේකට අපි කියනවා ජපනීස් වලින් තංගුනෝ සෙක්කු කියලා තංගුනෝ සෙක්කු නැත්නම් කොදොමොනොහි ළමා දිනය මේක මුලින් ජපානයේ සමරලා තියෙන්නේ පිරිමි ළමයින්ගේ දිනේ කියලා පිරිමි ළමයින්ට විතරක් පිරිමි ළමයින් ගෙන්කි වෙන්න කියලා ඒ කියන්නේ බොහොම ශරීර සෞඛ්‍ය සම්පන්නව බොහොම හැටි තැඩිව ශක්තිමත්ව හැදෙන්න කියන එකෙන් තමයි මේ උත්සවය සමරලා තියෙන්නේ. නමුත් දැන් මේක මැයි 5 වෙනිදා ඒ කියන්නේ Golden Week ඒගොල්ලන්ගේ Golden Week කියලා දිග නිවාඩුවක් වෙනවා. ඒ නිවාඩුවේ අන්තිම දවසේ මැයි 5 වෙනිදා සමරනවා මේ දවස්වල. ඒ කියන්නේ දැන් සමරන්නේ මැයි මාසේ 5 වෙනිදා. දැන් මේක පිරිමි ළමයි විතරක් නෙවෙයි ගෑනු ළමයිනුත් කොමයි සිහිපත් කරලා කොදොමොනොහි කියන්නේ ළමා දිනයේ විදිහට මේක සමරනවා. ඒ කාලෙට කොයිනොබොරි මාළුවෝ කොයි කියන මාළුවා කොයි කියන මාළුවා සඳහන් වෙන්නේ මේ මාළුවා කොච්චර රළ තියෙන ජලයක වුණත් බොහොම ශක්තිමත්ව එයා පීනනවා. එයා බොහොම ශක්තිමත් මාළුවෙක්. අන්නේ මාළුවා වගේ ළමයි ශරීර සෞඛ්‍ය සම්පන්නව අපි එකට ජපනිස් වලින් කරන ගේම් කිනිනේ හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක තමයි මේ දවසේ ප්‍රධාන වශයෙන් ඒගොල්ලන් කරන්නේ. මේකට තංගුනෝ සෙක්කු කියනවා. එදාට එල්ලන මේ මාළු සහිත කොඩි වලට අපි කියනවා කොයි නොබොරි කියලා. කොයි නොබොරි. මේක අපේ ඔලෙවල් ඒලෙවල් සිලබස් වලත් ඔයගලන්ට එන තැනක්. ඒකේ මේ ලොකුම මාළුවාට අපි කියනවා මගෝයි කියලා. එයා කළු පාටින් තියෙන්නේ. දෙවෙනි මාළුවා හිගෝයි. එයා රතු පාටින් තියෙන්නේ. තුන්වෙනි මාළුවා කොගෝයි. එයා නිල් පාටින්. මෙයා කොයි කියන මාළුවාගෙන් තමයි බේසිකලි හැදෙන්නේ. තාත්තා අම්මා ඒත් එක්කම ඊළඟට දරුවෝ. මේකේ දරුවන් ශක්තිමත්ව හැදෙනවා වැඩෙනවා එක ප්‍රාර්ථනා කරනවා වගේම දෙමාපියන්ටත් අරිගතෝ කියන කිමොචේක thank you කියන ෆීලින් එක දෙන්න තමයි මේ දිනය සමරන්නේ. අපි මේකට කොදොමොනොහි කියලා තමයි දැන් කියන්නේ. අපි ජපාන් විවාහරේ තියෙන තංගොනෝ සෙක්කු කියලා. හොඳයි. එහෙනම් අපෝ මේ වගේ ලස්සන දෙයකින් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු. සයොනරා.